ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කැඳවුම්කරු විදිහට මම ඔබෙන් මේ ප්‍රශ්නේ අහන්නේ මේ සල්ලි අච්චු ගැහුවා කියන කතාව මොකද්ද? ඔව් ඇත්තටම දනුෂ්ක කියන්න ඕනේ රටක් විදියට මේ වෙනකොට ශ්‍රී ලංකා මහා බැංකුවේ ස්වාධීන ආයතනයක් බවට මේ ගියවර හිටපු ආණ්ඩුව ඒ කියපු රෙගුලාසි අනුව ඒගොල්ලෝ මහා බැංකු පනත හරහා ඒ නිසා දැනට වෙනකොට අපි කිසිදු මුදලක් අච්චු ගහලා නැහැ අපේ විචේරත් සහෝදරයා කිව්වා විදියටම අපි දැනට කරන්නේ ඇත්තටම අපි දන්නවා භාණ්ඩාගාර බිල්පත් සාමාන්‍යයෙන් නෝමලි හැම සතියකම වගේ කල්පිරණ භාණ්ඩාගාර බිල්පත් තිබෙනවා එතකොට ඒ භාණ්ඩාගාර බිල්පත් ඒ තියෙන ප්‍රොසෙස් එක නෝමලි වෙන ප්‍රොසෙස් එකක් විපක්ෂීය විවිධාකාරයේ විවිධ චෝදනා නැගුවට අද වෙන විට ජාතික ජන බලවේගයේ ව්‍යාපාරයත් ඒ වගේම කොටස් වෙනද බලත් මූල්‍ය තත්ත්වයන් තාමත්ම සක්‍රීයව මේ වෙනකොට අපි පවත්වාගෙන යනවා නව බදු වලට එරෙහිව දැඩි හඬක් නැගුවා හැබැයි ඒ කිසිවක් මේ වෙනකොට අහෝසි කිරීමක් හෝ අවලංගු කිරීමක් සිද්ධ වෙලා නැහැ ඔව් දනුස්ක මෙහෙමයි ඇත්තටම අපි මේ වෙනකොට ලෝක ඉතිහාසයේ තියෙන තුන් දෙනාගෙන් ඉන්නේ ඉතාමත්ම කුඩාම කැබිනට් එකේ තමයි තිබෙන්නේ. වෘත්තිකයන්ට අවශ්‍ය බදු සහන ලබා දීම සඳහා දැන්ටමත් අපි කටයුතු කරනවා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ ඒ වැඩි කරපු බදු හරහා අපේ රටේ වෘත්තිකය විශාල ප්‍රමාණයක් රට ගියා. ඒතකොට අපි ඇතුළු වෘත්තිය වේදී විදින විශාල වශයෙන් මේ සඳහා හඬ නැග්ගුවා. ඒ නිසා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරලා තිබෙනවා ලක්ෂ එක බදු සීමාව ලක්ෂ දෙක දක්වා උඩට ගේනවා කියලා. ඒතකොට දැන්ටමත් ඒ බදු මගහැරපු අයත් සමග සාකච්ඡා කරලා බිලියන 250ක් අපි අය කරගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ හරහා අපි බිලියන 250 300ක් ඉක්මනින්ම අපි මහා භාණ්ඩාගාරයට ගන්නවා මුදල් පාලනය කරනවා ඉන් අනතුරුව අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි පෙබරවාරි වල අයවැයක් ඉදිරිපත් කරන්න ඒ අයවැය නිසක වශයෙන්ම අපි අපේ වෘත්තිකයන්ටත් අපි කිව් පරිදි මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල වැට් බද්ද බදු අඩු කරලා එහෙම නැත්නම් බදු අහෝසි කරලා අපි ජනතාවට සාහන දීමේ වැඩ පිළිවෙලක් තිබෙනවා මේ බැංකු ක්ෂේත්‍රය කාර්යක්ෂම කරන්න ඔබ බැංකු ක්ෂේත්‍රය නියෝජනය කරපු කෙනෙක් විදිහට වැඩපිළිවෙලක් තියෙනවද ඔබට බදු පස්නේදී පසුගිය වසර එකහමාර තුල අපේ ප්‍රධාන බැංකු 10කින් දනුස්ක කිව් අපේ බැංකු කරුවෝ 6000ක් විතර ප්‍රමාණයක් රට ගියා. එතකොට ඇත්තටම බැංකු වලට වෘත්තිකයන්ගේ පුහුණු වෘත්තිකයන්ගේ මේ අඩුභාවයක් තිබෙනවා. මේ හරහා ඇත්තටම සර්විස් එක ඇත්තටම අඩු වෙලා තිබෙනවා. ඒ වගේම දැන් අපි හදන්න යන්නේ ඇත්තටම ඩිජිටල් ආර්ථිකයක්. පළපුරුදු අය අපිට පිටිපස්සේ තියෙන පාර්ලිමේන්තුවට අරගෙන එන්න කියන කාරණාව. එතකොට ඔබ නවකෙක්. ඇයි අපි ජාතික ජන බලවේගයේ ඔබ ඇතුළු නවකීන්ට අවස්ථාව දෙන්න ඕනේ? ඔව් අපිට පළපුරුද්ද නැහැ හොරකම් කළා. අපිට පළපුරුද්ද නැහැ දූෂණය කළා. අපිට පළපුරුද්ද නැහැ රාජ්‍ය මුදල් අවභාවිතා කළා. හැබැයි ඔයා කියන ওই කට්ටිය රාජ්‍ය මුදල් අවභාවිතා කරපු පිළිබඳව අපිට කියන්න දෙයක් තියෙනවා. අපිට ඕනේ මේ කළු චරිතය සුදු කරන්න.